අයිබෝවන් ඔබෙක් වන්නේ සබ සහයයි තිහ ස්වාධහින රූපවාහිනී ප්‍රධාන ප්‍රෘත්ති විකාශය සමකින් ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල දියුලපිටිය කොරෝනා පොකුර සීග්‍රේන් ඉහලට රටම ගිලගනීද සෞඛ්‍ය සීරුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම උත්සව තහනම රටටම බලපෑත්වෙයි දියුලපිටිය මිනුවන්ගොඩ වේයන්ගොඩට අමතරව ගම්පහටත් දින නියමයක් නැතිවම පොලිස් ඇඳිරිය උසස් පෙළත් පහේ ශිෂ්‍යත්වයේ තීන්දුව කොරෝනා පොකුර බලා රිචාඩ්ගේ මල්ලීට නොව කිසිම වැරදිකරුවෙකුට නිදහස් වීමට රජය ඉඩ දෙන්නේ නැහැ ඇමති චමල් කියයි 19 ව්‍යවස්ථාදායක සභාව දේශපාලනීකරණය වුණා මන්ත්‍රී විජේදාසගෙන් චෝදනා මෛත්‍රී ගැන පොතක් ලියන්න පුළුවන් රනිල් කොමිසමේදී කියයි කොරෝනාව හොඳයි කියා ගෙදර ගිය ට්‍රම්ප්ට චෝදනා බිනුවන් කොට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සියලුම සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට සිය නිවෙස් වලින් පිටතට යාමින් වළකින ලෙසට සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද මෙම උපදෙස් පිළිපදින ලෙසයි රජය අවධාරණය කරන්නේ. දියුලපිටිය COVID-19 පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා රෝගින් වැඩිම පිරිසක් එක් දිනකදී වාර්තා වූ පළමු අවස්ථාවද මේ බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මිනුවන්කොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් COVID-19 වෛරසය ආසාදනය වූ බවට පළමුවෙන් හඳුනාගත් කාන්තාවට එම වෛරසය වැළඳීමට පෙර එම කම්හලේ සේවය කරපු තවත් සේවක සේවිකාවන් කිහිප දෙනෙකුට මේ වෛරසය ආසාදනය වෙලා තිබුණා කියලා මේ වෙනකොට පරීක්ෂණ වලින් හෙළිවෙලා තිබෙනවා. අපි මාධ්‍යයක් විදියට මේ මොහොතේ තිබෙන වඩාත් නිවැරදිම තොරතුරු ඔබට සමීප කරන්න කටයුතු කරනවා. එතනින් එහාට රෝගීන් සම්බන්ධයෙන් කිසිම ආකාරයක තරහක් මේ සමාජය තුළ ඇති කිරීමේ අරමුණක් අපිට නැහැ කියලා ආරම්භයේදීම මතක් කරන්න කැමතියි. ඒ වගේම මේ වෙනකොට සමාජය තුල මේ රෝගය පැතිර යාම තව තවත් වේගවත් වුණොත් එහෙම අපේ රටේ රෝහල් පද්ධතියට එය දරා ගැනීමට අපහසු තත්ත්වයක් උදා වෙනවා කියලා මේ වෙනකොට සෞඛ්‍ය අංශ අනුතුරු අඟවනවා. අන්න ඒ නිසා මේක කිසිම ආකාරයකින් සෙල්ලමක් නෙමෙයි. අපි ඉතාමත්ම වගකීමෙන් වැඩ කරන්න ඕනේ. එහෙමනම් අපි අදත් දකිමු අපේ රටේ කොරෝනා වෛරස සම්බන්ධයෙන් තවත් තොරතුරු මොනවද කියලා. දියුලපිටියේ COVID-19 පොකුරෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 101ක්. අද පස්වරුව වන විට ලැබී තිබූ PCR පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව එම පොකුර 706ක් දක්වා ඉහළ ගියා. මෙම සියලු දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩල සමාජිකයන්. COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පෞද්ගල සමාජිකයන් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට කටයුතු කරන බැවින් ඊට සූදානම් වන ලෙස රජය දැනුම් දෙනවා. එමෙන්ම දියුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ සහ ගම්පහන ප්‍රදේශවල පිහිටා ඇති කර්මාන්ත ශාලාවල පිරිස් නවාතනගෙන සිටින ස්ථානයන්හි රැඳී සිටිය යුතු බවද පොලිස් මූලස්ථානය අවධාරණය කරනවා. එම පිරිස් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වළකින ලෙසද කර්මාන්ත ශාලාවන්හි කළමනාකාරීත්වයට පොලිසිය දැනුම් දෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව පදනම් කර ගනිමින් නිර්මාණය වූ කොවිඩ් පොකුර සම්බන්ධයෙන් අදහස් පළ කළ වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා. මේ ඇඟලුම් කර්මාන්ත ශාලා ජාලයට අයිති තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවලත් PCR පරීක්ෂණ කිරීමටත් අපි කටයුතු යොදා තියෙනවා. අපි හඳුනාගත්තු සියලුම රෝගීන්ගේ ආශ්‍රිතින් දැන් හඳුනාගෙන ඔවුන් නිරෝධානය කරමින් සිටිනවා. අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා තමුන්ගේ නිවෙස්වලටම වී සිටින්න, ඒ වගේම සමාජයට පැමිණෙනකොට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා. ඒ වගේම මේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයට සම්බන්ධ සියලුම දෙනාගෙන් අපි ඉල්ලා හිටිනවා. ඔවුන්ගේ ඥාතීන් ඒ වගේම නිතරම ආශ්‍රය කරපු සියලු දෙනාගෙන්ම තමුන්ගේ ගෙවල් වලටම වෙලා ඉන්න නිරෝධායනය වෙන්න ගෙදරටම වෙලා. දියුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ඒ දියුලපිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් ගම්පහ පැවති උපකාරක පන්ති සඳහා සහභාගී වූ කන්තලේ ප්‍රදේශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කෙරුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේද කොරෝනා ආසාදිතයන් හමු වීමත් සමග එම දිස්ත්‍රික්කයේද අවධානම් කලාපයක් බවට පත්ව තිබෙන බවයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය AMPC ලක්ෂිත මහතා ප්‍රකාශ කළේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නක්කාවත්ත, හොරොම්බාව,
කටුපත සහ ඇලහිටියාවන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන ඇති අතර පන්නල ගෝනවිල ප්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ 55 දෙනෙකු සහ කෑගල දිස්ත්‍රික්කයේ 17 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසකට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් පවුල් දෙකක පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කෙරුණා. මාතලෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ සමාජිකයන්ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමටද පියවරගෙන තිබෙනවා. මිනුවන්කුඩ සහ දියුලපිටිය ප්‍රදේශයේ පදිංචි දැනට සබරගමු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන සිසු සිසුවියන් 75 දෙනෙකු PCR පරීක්ෂණ වලට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. දෙහිඅත්ත කණ්ඩිය දොලකන්ද මහවැලි ගම්මානයේ 9 දෙනෙකු පූනන් නිරෝධායන මධ්‍යස්ථාන මෙත රැගෙන යාම අරිසිදු කෙරුණා. ඒ එම ගම්මානයේ කාන්තාවක මිනුවන්කුඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් හමු වූ COVID-19 ආසාදනය වූ කාන්තාව සමග නවතනගෙන සිටීම හේතුවෙන් දෙහිඅත්ත කණ්ඩිය කාන්තාව ගමන්ගත් ස්ථානවල සිටි 60 දෙනෙකුට වැඩි පිරිසකගේ PCR පරීක්ෂණද අරිසිදු කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන පිරිසකගේ හා අවට ගම්මානවල ජනතාවගේ PCR පරීක්ෂණ සිදු කිරීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව පුද්ගලයන් 70 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ සඳහා සාම්ප්‍ර ලබා ගැනීම දෙබරැල්ල සේවාපීස මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. බෝ නොවන රෝගවලින් පෙළෙන පිරිස් මෙම අවස්ථාවේ දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු බවද සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් කතා කරනකොට පෙනෙන සතුරා තමයි කොරෝනා. නොපෙනෙන සතුරා තමයි බෝ නොවන රෝග. දියවැඩියාව අදිරුදර පීඩනය. මොකද ඒ හරහා තමයි ලෝකෙ මේ වෙනකොට ඔප් වෙලා තියෙනවා. වෙච්ච මරණ වලින් ලෝකෙ පුරා 96%ක්ම දියවැඩියාව අධිකරුදර පීඩනය, පිළිකා, වකුගඩු රෝග වගේ බෝ නොවන රෝග තියෙන අය තමයි අවදානම් කණ්ඩායම් තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිරිස රැකබලා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමු. මේ අතර නැවත දැනුම් දෙනතුරු ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් පැවැත්වීම තහනම් කර තිබෙනවා. රටේ සියලු ප්‍රදේශවලට මෙය බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්වල උපකාරක පන්ති යළි දැනුම් දෙනතුරු තහනම් කර තිබෙනවා. එමෙන්ම දිවයිනේ සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පෙර පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ දහම් පාසල් පැවැත්වීමද මේ වෙනුවට නතර කර තිබෙනවා. පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල දින තුනකට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ හෙට සිට ලබන 9 වනදා දක්වායි. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාවගේ පැමිණීම හෙට සිට දින 3ක් දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. පෞද්ගලික තත්ත්වයේ හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වුවා. පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටියේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන තරයේ පිළිපදින ලෙසත් පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදීද එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙසටත් අදාළ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට යටත්ව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු කරන ලෙසත් සියලුම ගරු අමාත්‍යවරයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාරුණිකව ඉල්ලා සිටිමි. මේ අතර බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ට උපරිම සහාය ලබා දෙමින් කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ පෞල්වල සමාජිකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. කාර්ය මණ්ඩල සමාජිකයන් නිරෝධායනට ලක්වන කාලය තුළ ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා. පළමු රෝගියා හමු වූ අවස්ථාවේ සිට මේ දක්වා සියලු තොරතුරු ලබා දීමට ක්‍රියා කළ බවයි එම සමාගම දැනුම් දෙන්නේ. මේ වෙලාවේ ඔබ හිතන්න ඔබේ ආදරණීය දරුවන් ගැන, ඔබ හිතන්න ඔබේ ආදරණීය බිරිඳ ගැන සහ ඔබේ සමීපතමයන් ගැන ඔබ හිතන්න. අන්න ඒ නිසා මේ මුඛ ආවරණය මෙහෙම නෙමෙයි පැනඳ ගන්න ඕනේ. ඒක මෙන්න මෙහෙම පැනඳ ගන්න. මේ අතර දෙව්ලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට අමතරව ගම්පහ පොලිස් බල ප්‍රදේශයටද දැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා. ඇදිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි පොලිසිය අවධාරණය කරන්නේ.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වැඩබලන පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇත්තේ. අද පසුරු 6 සිට නැවත දැනුම් දෙන තුරුයි ගම්පහ පොලිස් කොට්ටාශයට ඇඳිරි නීතිය පැනවූයේ. නිරෝධායන ඇඳිරි නීති කාලය තුල සියලු දෙනා තම නිවෙස්වලම රැඳී සිටිය යුතු බව පොලිසිය අවධාරණය කරනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්ට ඇතුළුවීම සහ පිටවීමද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය ප්‍රකාශ වීමත් සමග ජනතාව නගර වෙත පැමිණෙන ආකාරයක්ද දකින්නට ලැබුණා. මේ අතර දුරගමන් සේවා මගී බස් රථවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා ගමන් කළ හැකි. එහෙත් බස් රථ නතර කිරීම මගින් ගැනීම හා බැස්සවීම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිසිය අවධාරණය කරනවා. ගම්පහ සිට වේයන්ගොඩ දක්වා පිහිටා ඇති දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමද නතර කර තිබෙනවා. දුරගමන් ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඇති දුම්රියවල මගින්ගේ ප්‍රවේශ පත්‍රවල ජාතික හැඳුනුම්පත් අංකයේ සඳහන් කිරීම දැනටමත් අනිවාර්ය කර තිබෙනවා. එලෙස හැඳුනුම්පත් අංකයේ හිමි අය හැර වෙනත් අයට ගමන් කළ නොහැකි බැවින් ජාතික හැඳුනුම්පත රැගෙන යාම අනිවාර්ය බව ශ්‍රී ලංකා දුම්රිය සේවය අවධාරණය කරනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සමග දුම්රිය මගින්ද දැඩි ලෙස සැලකිලිමත් වී තිබව දුම්රිය සමරධිකාරිවරයා පවසනවා. දුම්රිය තුලදී යාචකීන්ට මුදල් දීමෙන් සහ වෙළෙන්තන්ගෙන් බඩු පිළිදී ගැනීමෙන් වළකිර ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රධාන මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයේ සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා නතර නොකරන බවත් වාර්තා කරනවා. දුම්රිය වාරගාන කිසිම අඩුකිරීමක් සිදු කරලා නැහැ. දුර්ගමන් සේවා දුම්රියත් මාන්‍ය කාර්යාලය දුම්රියත් සියල්ලම ධාවනය පවතින. මේ අතර ඉදිරි පැය 48 ඉතා තීරණාත්මක බවත් පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවන්හිදී ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවත් රාජ්‍ය මාත්‍ය තිලුම් අමනුක මහතා අවධාරණය කරනවා. අපි වහාම ක්‍රියාත්මක වන පරිදි දැනුම් දුන්නේ පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කරන්න කියන කාරණයත් විශේෂයෙන් දුම්රිය වල ආසන ගණනට නෙමෙයි කොවිඩ් සමයේ එය අනුගමනය කරපු ක්‍රමවේදයක් තියෙනවා දුරස්ථභාවය පවත්වාගෙන මගින් ප්‍රවාහනය කරපු මේ අනුව කටයුතු කරන්න කියන උපදෙස අපි ලබලා දීලා තියෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පිළිබඳ අවසන් තීන්දුව හෙට දවසේ ලැබෙන PCR පරීක්ෂණ වාර්තානුව තීරණය කරනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍යමයේදී අමාත්‍ය කෙහෙළි රමුක්වැල් මහතා මේ බව සඳහන් කළා. 12 වෙනිදා උසස් පෙළ විභාගයේ තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. මේ වෙනකොට අවශ්‍ය සියලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් සහ අවශ්‍ය ලොජිස්ටික්ස් එහෙම නැත්නම් පසුබිම් නිර්මාණය වෙලා අවසානයි. සියලු දේ හදලා ඉවරයි. කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. මේ අතර කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලටද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. 20 වෙනි සංශෝධනය සම්බන්ධ ආණ්ඩුව ඇතුළේ යම්කිසි ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් දැන් 3-2 150ක කියන මන්ත්‍රී සංඛ්‍යාව මදි වෙන ගතියක් නිකන් පේනවා වගේනේ දේකගතාවය අඩු නිසා. පේනවා නම් ඒක පෙනේ ඡන්දයක් තියෙනද? මතවාදයක් වෙන්න පුළුවන්, විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. විපක්ෂ නායකතුමා සහභාගී වෙච්ච ප්‍රශ්නෙකදී ප්‍රහාරයක් එල්ල වුණා. විපක්ෂ නායකයා කියන්නේ රටේ තෙවෙනි මම හිතන්නේ මම දන්න විදිහට ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දැන් අත්අඩංගුවට ගැනීම වෙලා තිබෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වෙනවා. දැනට විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධ යම්කිසි පියවරක් අරගෙන තියෙනවද? ඒක කරන්නේ ඇසස්මන්ට් ත්‍රෙට් ඇසස්මන්ට් එකක් තියෙනවා. තක්සේරුවක් කරනවා. ඔහුගේ ඉල්ලීමක් අනුව ඇසස්මන්ට් එකක් තක්සේරුවක් කරලා තක්සේරුව අනුව තමයි ඒවා ලබා දෙන්නේ. 2021 මුදල් වර්ෂයේ සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ වගේම 2020 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කැටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේක ඉතා වැදගත්. මේ මුදල් වර්ෂය සඳහා මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 2992ක් සහ කැපිටල් එහෙම නැත්නම් මූලධන වියදම රුපියල් බිලියන 1846ක් වශයෙන් ඇස්තමේන්තුගත කරලා තියෙනවා. ඒක අර පහුගිය වසරේ වෙච්ච ඒ කරපු වැඩපිළිවෙලට වැය වෙච්ච මුදලුත් මෙයින් ආවරණයක් නැවත වරක් ලබාගෙන තිබෙනවා. කිසිම වැරදි කරුවෙකුට නිදහස් වීමට රජය ඉඩ නොතබන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයාට ඇප ලබා දීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ කරුණු හෙළි කළා.
අපි දැක්ක අපි හිටපු වග්ගීතු ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර සම්බන්ධයි ගියායි කියලා කාරණ ප්‍රකාශද මාධ්‍ය තුළ විවිධ ජනමාධ්‍ය තුළ පළ වෙනවා. ඒ වගේ මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදාස් කරන්න සිද්ධ වුණායි කියන කාරණ. මේ ප්‍රකාශය දෙක පරස්පර වීම සඳහා යම් වැඩපිළිවෙළක් තිබෙනවාද? සමහරු කියනවා දැන් මේක විවිධ අත්වල් බැඳ ගැනීම සඳහා මේ ප්‍රකාශන කරලා සඳහා කටයුතු කරනවායි කියලා. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. සාමාන්‍ය පොලිසිය කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව තමයි ඒ කටයුතු සිදු වෙලා තියෙන්නේ. ඍජුව මේ පිළිබඳව අදාළ සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. ඒ හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙමෙයි. පොලිසිය තවදුරටත් මේ පිළිබඳව සොයාගෙන යනවා. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය තරඟුවට ගන්න පුළුවන්. දැන් වෙනත් අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත් කරලා මේ සිද්ධිය සම්බන්ධවම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. කිසිම වරදකාරයෙකුට නිදහස් වෙන්න හරින්නේ නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යර කියලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. මෙයා ඉන්නවා සම්බන්ධයි. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව. නිකන් මාධ්‍යයට මාධ්‍ය සම්දර්ශනක් දානවනේ දේශපාලඥයෝ වගේ. ඒකයි මේකේ නාර කපියෙක් ගැනස් වෙන්නේ. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කිරීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුකැල මහතා මෙලෙස අදහස් පළ කළා. ඉතාම තීරණාත්මක මාරු කිරීමක් සිද්ධ වුණා. වැදගත් කාරණයක් සම්බන්ධයෙන් කොවිඩ් වලට සම්බන්ධ නැතුණා CID එකේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ. එතෙන්දී ඒක සම්බන්ධ වුණේ කෙලින්ම අර රියාජ් බදුදීන් රිෂාඩ් බදුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්කම එතන මොකක් හරි ඒකට ජනාධිපතිතුමාගේ නියෝගයක් හෝද වෙන දේශපාලන බල මැදිහත්වීමක් තියෙනවද? මොකද ජනාධිපතිතුමා එදාම නියෝජනයක් නිකුත් කරා යම්කිසි නිලධාරියෙක් මේකට වගකිව යුතු නම් ඊට එරෙහිව අනිවාර්යෙන් පියවර ගන්නවයි කියලා. ඒ අනුවද මේ මාරු කිරීම සිද්ධ වෙලා තියෙන CID එකේ ප්‍රධානියා සාමාන්‍ය පරිපාලනමය තීන්දුවක් අරන් තියෙනවා. මේ සම්පූර්ණයෙන්ම පොලිසියේ පරිපාලනය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් සහ නීතිය සම්බන්ධව ප්‍රශ්නයක්. ඒ උසාවියට ගොස්සේ නොගත්තේ ඇයි? ඒ කරුණු සම්බන්ධව මූලික වශයෙන් තමයි ඒ බලපාන පුද්ගලයන් සමහරක් විට පරිපාලන හේතුන් මත ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. එයා නිදහස් කරනවා නම් නිදහස් කරනවා, කන්වික් කරනවා කන්වික් කරනවා. ඒක උසාවියෙන් බය කරන්න CID එකට කරන්න බෑනේ. ඔබතුමා හරි ක්‍රමයක් ප්‍රකාශ කරේ. ඔව්, එතන තමයි ප්‍රශ්නේ. ඒ නිසා තමයි ප්‍රශ්නෙට විසඳුම් තමයි පරිපාලන වශයෙන් තීන්දුව අරන් තියෙන්නේ. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැති කළ ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයට ලක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි 2003 ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කරලා තීන්දුවක් අරගෙන තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්ය ලෙස ජනාධිපතිවරයා සතුවම පැවතිය යුතුයි. හේතුව රටක සේනාධිනායකයෙකුයි ආරක්ෂක ඇමතිවරයෙකුයි දෙන්නෙක් ඉන්න බෑ. අලුත් ව්‍යවස්ථාවක් කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. සති දෙකකින් පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඒලා මාසයක් දෙන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට සාකච්ඡා කරන්න. ඊට පස්සේ රටේ ජනතාව පාර්ලිමේන්තු නියෝජිතයෝ සියලු දෙනා එකඟ වෙන ආකාරයේ ව්‍යවස්ථාවක් අපි හදන්න ඕන. 19 සංශෝධනයෙන් ඇති කරපු ව්‍යවස්ථාදායක සභාව පූර්ණ වශයෙන් දේශපාලනීකරණය වුණා. එකතෙන්දී විශේෂයෙන්ම පොලිස්පති පත් කරන කොටත් මම විරුද්ධ වුණා. ඌට රටේ ජාතික ආරක්ෂාව දරන්න බෑ කියලා. නමුත් දේශපාලනීකරණය වීම නිසා ඌව පත් කරා. ඒ වගේම ජනාධිපතිවරයාට බලය තිබුණා ආරක්ෂක ලේකම්වරේ පත් කරන්න. මම දැඩි ලෙස විරුද්ධ වෙලා සෑහෙන කල්ගත කිරීමක් කරා ඔහු පත් කිරීම වළක්වන්න. නමුත් අවසානයේ ඔහුවත් පත් කරා. ඒක නිසා පොලිස්පතිවරයාත් ආරක්ෂක ලේකම්වරයා කියන දෙදෙනාම තමන්ගේ තනතුරු වල වගකීම ඉටු කරන්න බැරි දෙදෙනෙක් බවට පත් වෙලා අවසානයේ ඔවුනුත් සිරගත වුණා. 2018 වසරේ ඔක්තෝබර් 26 වෙනි දින ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාව ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ නැති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පළමු වරට සාක්ෂි ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පත්වීමේ සිට 2018 වසරේ ඔක්තෝබර් මස සිදු වූ ආණ්ඩු පෙරළිය දක්වා වූ කාලය සිදු වූ සිදුවීම් පිළිබඳ තමන්ට ග්‍රන්ථයක් වුවද රචනා කළ හැකි බවයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10ට පමණ සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. එදී සාක්ෂි විමසීම ආරම්භ කිරීමට පෙර කොමිසමේ සභාපතිවරයා ඔබේ වත්මන් තනතුර කුමක්ද විමසූ විට දැන් ඉතින් අදිනීතිඥයෙක් තමයි යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන්නා. 2003 අවුරුද්ද වෙනකොට නැගෙනහිර අග්නිතික විශ්වවිද්‍යාලයේ ඔලුවෙල් ප්‍රකාශය තුළින් මතුවුණු මෙරට මුස්ලිම් ජනතාව වෙනම භූමියක් ඕනි කියලා මතුවුණු අදහස පිළිබඳව ඔබ අවධානය යොමු වුණේ නැද්ද? ඔය ඉල්ලීම ඉස්සෙල්ලාම ඉදිරිපත් වුණේ ඔලිවිල් ප්‍රකාශයෙන් නෙවෙයි, මුස්ලිම් කොංග්‍රස්ය ආරම්භ කරපු අශ්රෆ් මහත්තයාගේ කාලේ ඉඳලම ඔය ඉල්ලීම තිබ්බා. මෙරටේ කිසියම් දේශපාලන පක්ෂයකට ඡන්දයක් දිනන්න ඕන නම් රටේ බහුතර ජාතිය වන සිංහල ජාතිකයන්ගේ ඡන්ද වගේම අනෙක් ජාතීන්ගේ ඡන්දත් ඕන වෙනව නේද? මෙරටේ මැතිවරණයක් ජයග්‍රහණය කරන්න 151ක ඡන්ද ප්‍රතිශතයක් ඕනේ. ඉතින් ඒකට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග කියන හැම ජාතියකම මිශ්‍රණයක් ඒකට ඕනේ. චන්ද්‍රිකා දිනුමෙත් මුස්ලිම් ඡන්දවලින්, නිදහසෙන් පස්සේ මුස්ලිම් දෙමළ ඡන්දවලින් කොටසක් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව පැවතුණා. ඒත් 1970න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුස්ලිම් ඡන්ද ප්‍රතිශතය නැති වුණා. ඒකෙන් තමයි මුස්ලිම් කොංග්‍රසය හැදුනේ. කොහොම වුණත් අපේ පක්ෂයේ ඉහළම තනතුරු වලින් එකක් මුස්ලිම් ජාතිකයන්ට ලබා දෙනවා. පෞලක් ලෙස හිටපු තැන්වලත් ගැටුම් ඇති වෙනව නේද? ඒකනේ 2018 ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩු පෙරලියක් වුණේ. මොන පෞලද ප්‍රශ්න නැත්තේ? ඒ වෙලාවේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා තීරණය කළා ආණ්ඩුව වෙනස් කරන්න. එයා හිතුවේ එයාට මන්ත්‍රීවරු ඉන්නවා කියලා. කොහොම හරි ඔය ආණ්ඩු පෙරලියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට මාව කැඳවුවේ නැහැ. කොහොම හරි දින 52 ආණ්ඩුව වෙලාවේ අගමැතිවරයා විදියට හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයාගෙනුත් මං අහලා බැලුවා. එතුමට එන්න කිව්වද ආරක්ෂක කවුන්සිලයට කියලා? එතුමටත් එන්න කියලා දන්වලා තිබ්බේ නැහැ. හිටපු ජනාධිපතිවරයා මේ ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙනකොට කිව්වා මගේ රජය තිබ්බේ මාස 6යි. එතනින් එහාට මට රජය කරගෙන යන්න පාර්ලිමේන්තුවේ සහය ලැබුණේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබතුමාගේ අදහස මොකක්ද? මෛත්‍රීපාල සිරිසේන කියන්නේ පොදු අපේක්ෂකයෙක්. 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය කරන්නයි අපි පොදු අපේක්ෂකයෙක් ගෙනාවේ. මමයි පොදු අපේක්ෂකයා වෙන්න මෛත්‍රීපාල සිරිසේනට ගිහින් කතා කළේ. පොදු අපේක්ෂකයා විදිහට ආපු කෙනා පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකමත් ගත්තා. නිර්පාක්ෂික අපේක්ෂකයෙක් විදිහට ආපු කෙනා පක්ෂග්‍රාහී වුණා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුව පවා දොස් කිව්වා. ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩු පෙරලියට හේතු වුණේ ඔබ ඔය කියන සිතුවීමද? නැත්නම් එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිසි සහයෝගයක් ලබා නොදීමද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හොඳ ඡන්ද පදනමක් තිබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ පක්ෂපාතිත්වයක් තිබෙන්නේ නැහැ. මමයි එතුමට අනෙක් පාර්ශ්වවල සහයෝගය අරන් දුන්නේ. ඔබතුමියත් ප්‍රශ්න අහන්නේ ඒ පැත්තෙම ඉඳන්. ඒ කතා ඔක්කොම දවසක මං සම්පූර්ණ පොතක් විදියට ලියන්නම්. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා මේවන විට යම් සෞඛ්‍යමය අපහසුතාවකින් පිරෙන බැවින් ඔහුගේ සාක්ෂි විමසීම අද දිනට අවසන් කර වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කරුණු සලකා බැලූ කොමිෂන් සභාව එළඹෙන 13 වනදා නැවත ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නා. තවත් කෙනෙකු වෙනුවෙන් තමන් සතුදේ පරිත්‍යාග කරන අපේම රටේ උතුම් මිනිසුන් සොයන අනුන් ගැන සිතමු විශේෂාංකය දැන්. පූජ්‍ය තිහගොඩ බද්දිය ස්වාමින් වහන්සේ වැඩවාසය කරන්නේ ගොතටුව ශ්‍රී රතනසාර විහාරයේ. බුදුන් වහන්සේ අනුදැන වදාළ දහම් මාර්ගයේ ඔස්සේ ගමන් කරන උන්වහන්සේ තමන් ජීවත් වෙන සමාජයේ අහිංසක මිනිසුන්ට පිහිට වෙන්නට මහත් වෙහෙසක් ගන්නවා. විහාරස්ථානට ලැබෙන දානයේ සිට සියලු දෑ උන්වහන්සේ ප්‍රදේශයේ අහිංසක මිනිසුන්ට පරිත්‍යාග කරන්නේ යහපත් හදවතින්. මාර්ගම පිළිකාරෝහලට, කොළඹ සහ පිටපළාත්වල දුෂ්කර පාසල්වලට මෙන්ම ඈත දුෂ්කර ගම්මානවල ජනතාවටත් උන්වහන්සේ තමන්ට හැකි උපරිමයෙන් පිහිට වෙනවා. අපි ටික දවසයි මේ ලෝකෙ ජීවත් වෙන්නේ. අපේ මනුස්ස ජීවිතයේ වටිනාකම තියෙන්නේ අනුන්ට උදව් කරොත් පමණයි. ඒ උදව් කරන්නේ නැත්නම් අපේ මනුස්ස ජීවිතයෙන් ඇති වැඩක් නැහැ. මනුස්සයාට ඒ උදව් කිරීම තුළින් ඔහුගෙන් ලාභ ප්‍රයෝජන, එහෙම නැත්නම් පුද සැලකිලි සත්කාර ලබා ගන්න නෙවෙයි අපි ඒව කරන්නේ. අපේ හිතට ආත්ම තෘප්තියක්, අපිට සතුටක් ඇති කර ගැනීම සඳහායි. මරණ මංචකයේදී අපිට ඒව සිහිපත් වුණොත් අපිට කොයි වෙලාවක හරි සතුටක් ඇති වෙලා අපි පරලෝ ජීවිතේ යහපත් වෙනවා, මෙලෝ ජීවිතේ යහපත් වෙනවා. අයහපතට වේගයෙන් ගමන් කරන ගිහි සමාජයට යහපත් මාර්ගයට පිවිසෙන්නට උන්වහන්සේකින් ලැබෙන්නේ මහඟු ආදර්ශයක්. අනුන් වෙනුවෙන් තමන් සන්තකයේ ඇති දෑ කැපකරන මෙවන් වූ උත්තමයන් සොයා අනුන් ගැන හිතමු විශේෂාංගය හැමදාමත් පියවර තබනවා. ඒ පුතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. අපගේ මීළඟ ප්‍රධාන පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න.